ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. අද දිනේ මහා වැඩවර්ජනයක්, ජාතික මට්ටමේ වර්ජනයක් හැටියට වර්ජකයන් නම් කරලා අපේ රටට මහා විනාශයක් කරනවා. අපි දැක්ක පහුගිය කාලෙදී ගෝල්පේස් අරගල භූමියේ හිටපු මුහුණුමයි මෙතන පේන්න ඉන්නේ. ඒ අයම තමයි මෙම වැඩපිළිවෙලක් සකස් කරාගෙන මේ රට ආරාජික කරන මහා වැඩපිළිවෙලක ඉන්නේ කියන එක පළමුවම කියන්න ඕන. ඒ වගේම අපි දැක ඉස්ලාම ගෝල්පේස් අරගලයේදී කිව්වේ ගෝටා ගෝ හෝම් කියලා. ඊට පස්සේ දැන් ඒගොල්ලෝගේ අරමුණ උනේ ආණ්ඩුව පෙරලන්න, ජනාධිපතිතුමා එලවන්න. අපි කියමු ඒ ටික හරියයි කියලා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් හැටියට රයිලික්මසිංහ ඇමතිතුමා ජනාධිපතිතුමා වුණා. අපේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා අගමැතිතුමා වුණා. ඉතින් ඒක තමයි වුණ ප්‍රතිඵලය. ඉතින් ඊට එහන් ඒගොල්ලෝ ප්‍රතිඵල මොනවද කියලා බලාපොරොත්තු වුණාද කියන එක අපි දන්නේ නැහැ. ඔය අරගල භූමියේ එහෙම නැත්නම් අරගලෙත් පටන් ගන්නකොටම ඒගොල්ලොන්ගේ පරමාර්ථය වුණේ රට ආරාජික කිරීම. ඒක කරා මාස 6-7ක් මේ රටේ කරපු අරගලිය නිසා ඩීසල් පෝලිං වැඩි වුණා, ඒ වගේම ගෑස් පෝලිං වැඩි වුණා, විදුලිය කැපිල්ල වැඩි වුණා. මොකද මේ අරගලයටම මුළු රටම යොදවලා තිබ්බා මාස 6-7ක්. කුෂකාර්මික කඩයුතු, කර්මාන්ත ශාලා වැහුණා, නැවතුණා. ඒ අරගලිය නිසා ජාතික වශයෙන් විශාල ආර්ථික පාඩුවක් අපේ රටට ඇති වුණා. ඒ දැන් ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ එතුමා මුදල් ඇමතිවරයා හැටියට හොඳ කළමනාකරණකින් යුතුව ඒ කටයුතු කරනවා කියන එක ඉතාම අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා තමයි අද ඩොලර් එක විශාල වශයෙන් පහත වැටිලා තියෙන්නේ. ඩොලර් එක පහත වැටීමත් එක්ක අපේ රටේ බඩු මිල අඩු වෙමින් පවතිනවා. ඒක තමයි පැහැදිලිව දකින්න තියෙන දෙයක්. ඒ වගේම අද වෙනකොට ඩීසල් පෝලිම් නැහැ. ඒ වගේම ගෑස් හිගයක් ගෑස් පෝලිම් නැහැ. ඒ වගේම විදුලිය මිල ටිකක් වැඩි වුණත් පැය 24 මද විදුලිය ලැබෙනවා. ඉතින් මෙහෙම මේ තත්ත්වය හොඳ අතර හැරමින් පවතින වෙලාවක තමයි මේ මහා වැඩ වර්ජනයක් කියලා වර්ජනයක් දාගෙන තියෙන්නේ. මේකෙදි මම දැක්කා වරාය වෘත්තීය සමිතික නායකයෙක් කියනවා දැන් අපිට 75% ආණ්ඩුවට පාඩු වෙලා තියෙනවා. 100% පාඩු කරනලු අද දිනේ වෙනකොට. දැන් නැව්වෙන්නේ නැල්ලු. මේ නැව්වල මොනවද ගේන්නේ? මේ රටේ ජනතාවට තියෙන ආහාර ටික. ඩොලර් එක අඩු වුණාට පස්සේ ආහාර ටික කියන ටික දැන් නැවතිලා තියෙනවා. ඊළඟට ජෝසප් ස්ටාලින් මහ ලොකෝට කයිය ගහලා කියනවා ළමයින් ඩිස්කෝලේ යන්න එපායිලු, 100%ම සාර්ථකයිලු පාසල් වල කරන වර්ජනය. අද ඉන්ටර්නැෂනල් ස්කූල් වල ජාත්‍යන්තර පාසල් සියල්ලම අද ළමයි ඉගෙන ගන්නවා. අයින්සක ගොවියාගේ කංගරුවන්ගේ දරුවාට තමයි පාසලට යන්න බැරි වෙලා තියෙන්නේ. ඊළඟට වෛද්‍යවරු කියන කියා ගන්න පිරිසක් මහා උජාරුවට කතා කරලා කියනවා රෝහල් පද්ධතියම වහනවලු. අපි දැක්ක අහිංසක රෝගීන් මරණාසන්නව ඉන්න ලෙඩ්ඩු පවා අද ඉතාම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. රෝගීන් බිල්ලට තියාගෙන තමයි මේ මහා වැඩ වර්ජන වෛද්‍යවරු කරන්නේ. අද දුම්රිය වර්ජනය කරලා තියෙනවා. දුම්රිය වල යන්නේ නැහැ මේ රටේ විශාල ධනවත්තු සාමාන්‍ය ජනතාව යන්නේ. දුම්රිය අඩපණ කිරීමෙන් ඒකේ විශාලම පාඩුව අද වෙලා තියෙන්නේ අහිංසක දුප්පත් ජනතාවට. මේ අය දැන් බලන්න ඔය අරගලේ ප්‍රධානම පරමාර්ථය වෙලා තිබුණේ උපයන විට බදු ගෙවීම කියන කාරණේ. මේ සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් පමණයි වැඩියෙන් උසස් විදිහට පඩි ගන්න අය වැටුප් ගන්න අයට ප්‍රශ්න වෙලා තියෙනවා. මේ රටේ ඉන්නවා 123,000 පමණ 30%කට ආසන්න ජනතාවක්. ඒ 130,000 ආසන්න ජනතාව බිල්ලට තියලා තමයි මේ 100,000 විතර ඉන්න අය මේක එක පැත්තකින් මෙහෙවන්නේ. ඉතින් ඉතාම ලැජ්ජයි. මේක කියන්න තියෙන එක ඉතාම හිරිකිත වැඩක්. මොකද අපි දන්නවා ඔය අරගල සහ ඔය වැඩ වර්ජන වලින් විනාශ වෙච්ච රටවල්. අපි දන්නවා ඉරාකේ සදාම් හුසේන්ගේ කාලේ ඉතාම හොඳට තිබුණ රටක් අද විනාශ වෙලා විනාශ මුඛයට පත් වෙලා ඉවරයි.
ඒවාගේම ලිබියාව අද මහා බරපතල වසින් සංස්කෘති වසයෙන් ආර්ථික වසයෙන් විශාල විනාශයකට පත්වෙලා තියෙනවා. මේ රටත් ඒ තත්තර පත් කරන්නයි මේ කාලකන්නේ වැඩවරචියෝ කියන පිරිස කටයුතු කරන්නේ. මොහොද රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රගතියන් නැත්තන් එතුමාගේ පාලනය යංකිසි මට්ටමට ඉසරහට ගේට බැරිවුණන මේ කරට කමන්න. නමුත් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙමින් පවතින වෙලාවක තමයි මේවා මේ කටයුත්ත කරන්නේ. මේක ජාතිය ජාතික අපරාධයක්. මේකට තාත්ව වචන ගමේ භාෂාවෙන් කියන එක හෙන ගහන අපරාධයක් හැටියට තමයි මම නම් දකින්නේ. මොකද අපි බොහෝ අමාරුවෙන් බලන දැන් පොහොර ටික හම්බෙලා මේ මාස් කන්නේ අපේ රටට අවශ්‍ය සහල් ටික නිෂ්පාදනය වෙනවා. මේ මාස් කන්න වෙනකොට මඩ පොහොර ටික ලබා දෙන්න ඒ සියලුම කටයුතු ලෑස්ති කරලා තියෙනවා. යූරියා ටික, බණ්ඩි පොහොර, කුසිකර්මයට අවශ්‍ය වැවිලි කර්මාන්තර අවශ්‍ය පොහොර ටික කොහොම හරි නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වෙලාවක තමයි රට ඉස්සරහට යන වෙලාවක තමයි මේ කකුලෙන් ඇදිල්ල කරන්නේ. අපි දන්නවා තියෙන මූණු ටික අරගලේ හිටපු මූණු ටිකමයි ඒ අයමයි මේ කටයුත්ත කරන්නේ. මේක මේ රටට කරන ද්‍රෝහිකමක්, ජාතික අපරාධයක් කියන එක තමයි අපි කියන්න කැමති. මේ වර්ජන වලින් අනිත් එක මේ ආණ්ඩුව වටන්න හම්බෙන්නේ නැහැ. රයිල් වික්‍රමසිංහ සහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අපේ ආණ්ඩුව වට්ටන්න කරන උත්සාහයක්, වෙන දෙයක් නෙමෙයි. අරගලින් බැරි වෙච්ච දේ දැන් ස්ට්‍රයික් වලින් කරන්න හදන්නේ, වර්ජන වලින් කරන්න හදන්නේ. මේකට රජයේ හැටියට අපි තාම ඕනෑකමින් උනන්දුවෙන් ඒ වගේම නිර්භීතව මූණ දෙනවයි කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕන. මොකද වර්ජනය කරා නිසා ඔය වගේ දේවල් කරා කියලා ආණ්ඩුව ගෙදර යන්නෙත් නැහැ, ආණ්ඩුව පසුබහින්නෙත් නැහැ. මොකද ජනතාව වෙනුවෙන් ආණ්ඩුව පෙනී හිටනවා කියන කාරණේ අපි තාම පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමති. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්